Mr. Master? ඔන් කාර් එක තියෙනවා දැක්කේ ඉඳ හිතුව ඇති කියලා මෙතන. ඔව් දැන් ටිකක් වෙලා ඇවිල්ලා. මොනවද මිනිස්සු මේ කරන පිස්සු වැඩ? ඇයි? ඇයි කියන්නේ? කොමගේ සංගීත බලන්න? ඇත්තටම මිස්ටර් මාස්ටර් මේකයි. I am extremely sorry. මොකද නංගිලා ඒව බරට පරි උස්සගෙන යනකොට මං උදව්වක් කළේ. ඊට පස්සේ තින් ඇත්තම so many things වුණා. ඊට පස්සේ ඒ so many things නිසා ටිකක් පරක් වුණා. හරි දැන් කොහොමද ගෙනාවද? අත ගෙනාවා. Wait a minute. මං අරන් එන්න. Right. ලොකී අර ළමයට දැන් හොඳටම බැන්නා. එයා මොකටද බලන්නේ ගියේ? අනේ මන් දන්නේ. ඒ බැනපු බැනිල්ලට මං ඒ බැලුව මේ අපේම ලොක්කිද කියලා. කොහෙද? ඔය ඉන්නේ කාමරේට වෙලා පුපුර. නෑ ඉතින් බලන්නේ නැතුවත් බෑනේ මේ මනුස්සයා කරන මේ පිස්සු වැඩවලට. දැන් ඔය සංගීත භාණ්ඩ ටික ගෙනල්ලාද? ඔව් ඔය ගෙනාවයි කියලා කිව්වේ. ඔන්න අරන් එන්නම් කියලා ගියා. අනේ මන් දන්නේ හරි අමුතු පිස්සු ළමෙක් නේ. මගෙන් ආන මන්න අර ගස් මොනවද කියලා. ඔව් මොනවද කුසුමලතා? පන්තියට ඇවිල්ලා කරන පිස්සු වැඩ ටිකනේ බලන්න ඕනේ. මේක දවසක් පන්තියේ මැද්දට පැනලා නැටුවා නැටිල්ලක් මට කනට ගහන්න හිතුණා. මගේත් මගේ පන්ති එකෙක් නෙමෙයි දවසකින් හිටියා. All right. Mr. Master, මෙතින් වගේ සර්පිනායක මෙතින් වගේ මත් ඩ්‍රම් එක. ආ Mr. Master මේ ඇත්තට මට වගේ අහන්න මගේ හිතේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි ඇයි මේකට මත්ද කියන්නේ? මොකක්? ඇයි මේකට මත්ද කියන්නේ? මේ ඔන්නේ බඩට මෙහෙට. No. මංගෙන් තියන්න. නෑ මේ කරදරෙන්න එපා. ඔය ටික දෙන්න මෙහාට. නෝවනේ ෆයින්. It's okay. මට දෙන්න. කො. නෝ වාටි ෆයින්. ඒ මාලන් මහත්තයා පිස්සු නැතුව බඩට මෙහාට දෙන්න. පරිස්සමෙන් ගන්න. මේ තව එකක් මාලන් මහත්තයා. මම කෙලින්ම කියන්නම් මාලන් මහත්තයා ඊට පස්සේ මගේ පන්තියට එන්න එපා. එපා? ඔව්. ඒ එපා කියන්නේ? මාලන් මහත්තයා මගේ පන්තියට ගැලපෙන්නේ නැහැ. අනික මාලන් මහත්තයාට මගේ පන්තිය ගැලපෙන්නේත් නැහැ. ඔව් මිස්ටර් මාස්ටර්. මෙහෙමයි. අපි කොහොම හරි කරලා try කරලා ගලපගමු. නෑ මම කැමති නෑ මාලන් මහත්තයා මගේ පන්තියට එනවට. අනික ওই විකාර නටන වැඩවලට මම කොහොමවත් කැමති නෑ. එදා මාලන් මහත්තයා පන්තිය මැද්දට පැනලා නටපු නැටිල්ල මම බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියේ. තේරුණාද? මගේ පන්තිය ළමයෙක් කේ නැටිල්ල නැටුවනම් මම ඒකට කරන දේ දැන් මේ මම ටිකකට කලින් දැන් කුසුමලතාට කිව්වා. ආ! ආන්ටි! මම මොනවද කියන්නේ? නෑ දැන් ඒවෙන් වැඩක් නෑනේ. සංගීත භාණ්ඩ ටික දුන්නනේ. මහත්තයා වට මහන්සිත් ඇති දැන් යමු ගෙට. හරි දැන් මාලන් මහත්තයා යන්න. අපි අපේ මිත්‍රත්වයේ තියාගමු. හැබැයි මේ ගුරු ගෝල සම්බන්ධය අපිට හරියන්නේ නෑ. තේරුණාද? Okay. It's okay. Fine. මේ වගේ trending video ඔක්කොම data කැපෙන්නේ නැතුව mobile එකෙන් බලන්න. අදම view app එක download කරගන්න. අපේ විස්තරේ දන්න Holland Tractory. AMW New Holland. මේ වකරේ බඩේ අජීර්ණයක්ද දන්නේ නැනේ? මම හිතුවෙත් බඩේ අජීර්ණයක් කියලා. ඒ කෑගහපු කෑගහිල්ලට නම් බඩේ අජීර්ණයක් නෙමෙයි. අක්මාව නරක් වෙලා. සුවර් එකට අක්මාව නරක් වෙලා. අක්මාව? ඔව්. බීපු හැටියට අක්මාව ඉතුරු වෙයිද? දැන් කවුද සිරිසෙන මාමත් එක්ක ඉස්පිරිතාලට ගියේ? කවුරුත් ගියේ නැහැ. මෙතන හිටියේ ගුණරත්න විතරයි. ගුණරත්නෝ දාන්න යා ත්‍රිවිල් එකට. ඌ ලෙඩා දුකානේ. ए
ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසල DP Education වෙබ් එකට පිවිසෙන්න dpeducation.lk. එහෙම විසෙන්න විදියක් නැහැ නේ බං කවඩියා. යකෝ අපි වෙනද දාන ටිකම නේ ඔකට දැම්මේ. පරාංගු ඉතින්. අද මම මස්ත බාලු දවසන්නේ බං විස්තරේ. අයියෝ. ගීතිකාට කසිපු විස්තරේ ලීකුණානේ බං බලා. ඒක නෙමෙයිනේ බං මෙතන තියෙන ප්‍රශ්නේ. අර සිරිසේන මාමලට කසිපු විශේෂ වෙච්ච එකනේ. කවඩියා. උඹා. මේ මොකක්ද කේස් එකක් වෙලාද? ඇයි ඇයි උඹට ආරංචිද? නැණ අර මේ සිරිසේන මාමම ස්පිරිතාලේ ඇඩ්මිට් කරලා කියලා හේතුව කිව්වා. සිරිසේන මාම විතරක් නෙවෙයි රණේ රණේගේ වටේ හිටපු කොල්ලෝ ඔක්කොම සෙට් එකම ස්පිතාලේ ඇඩ්මිට් කළා. හොඳම විස්තරය කියන්නේ බං අපේ කසිප්පි බීපුණ්ඩේනේ විස්තරේ වෙලා තියෙන්නේ. කොහොමද වහින් වෙන්නේ? ඒක තමයි බං මාත්මුට කිව්වේ. සරා බලහංගෝ අද නම් බං මුස්පේන්තු මස්ත බාලු දවසක් බං. මස්ත බාලු දවසක්? තොටතර අවන්තිම වඩිය පෙරන්න ඕනේ කියලා මට පෙරත් කරද්දි මං උන්ට කිව්වනේ ඔක්කොම කෙලවෙලායයි කියලා. බූරුවා. හරි ඉතින් උඹ එහෙම විස්තරයක් කිව්වේ නෑ නිකන් බොරු කියන්නේ තුඳහන් හරි. උඹ කිව්වද මේ සිරිසේන මාම ස්පිතාල අරන් යනවා. ගීතිකා ඉස්සර කසිපුලි ඉක්කන ඔය කතාවක් කොදුඹ? තොත මෙතන කතා කරගෙන ඉඳලා වැඩක් නෑ කෝ. දැන් යමං ස්පිරිතාලට. ඉස්සර ඇත්තටම මොකද්ද මං වෙලා තියෙන්නේ? දැන් මේ අපේ කසිපු හිම අගුණ වෙන්න බෑනේ බං. සමහරක් විට මේ උන්ගේ බඩිය අජිරණයක් මොකක් කරේ විස්තරයක් වෙලා දන්නේ නෑ. දන්නේ නෑ ඉතින් යමං කතා කර කර. ශක්තිය ජනශක්ති ලයිෆ් ඕ හයි විශ්වසර ඉතින් අනේ මේ මොකුත් නැද්ද මොනවාද ඒ කියන්නේ මයින්ඩ් එක පොඩ්ඩක් කූල් වෙන්න මොකුත් බොන්න නැද්ද මයින්ඩ් එක කූල් නෙමෙයි යකෝ මයින්ඩ් රත් වෙලා තියෙන්නේ අපේ ඔයාට කියන්නේ මගෙත් අනේ බැනුම් අහලම මගේ මයින්ඩ් එක රත් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝත් එකකින් හරි බැනුම් එවද? එවුවදවල්. මේ අහංගු අපිට පොඩ්ඩක් පරක් වෙලා තියෙන්නේ. සිරිසේන මාම ස්පිරිතාලේ ඇඩ්මිට් කරලා. අපි යනවා ස්පිරිතාලට. What? Oh my god. Oh shit. ඒ යාළුවා මොකද වෙලා තියෙන්නේ? අපේ කසුපු බීලා මචං මේ නෙවෙයි මේ වෙන මොකක්ද එකක් කාගෙන අවුලක් වෙලා. ඔව් වෙලා වෙලා අවුලක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ යන්නේ හොස්පිටල් එකට. ඔව් අපි යන්නේ යක්කේ. යන්නද? යන්න එපා. ඔක ළඟනක කාර් එකට. මොකද මිසස් සිරිසේන කියන්නේ මගෙත් ෆ්‍රෙන්ඩ්. එන්න. පගින්. හරිය හරිය. Don't think about it. හරිය හරිය. කී කී. සරාලයිත් කසිපු පෙරන්න ගත්තා කියලා වාට ඔච්චර තද වෙන දෙයක් නැහැ. ඇයි නැත්තේ? ඒගොල්ලෝ අපිව රැවට්ටුව. මොකද්ද රැවට්ටුව කියන්නේ? රැවට්ටුව කියන්නේ කසිපු පෙරන්න නැහැ කියලා මහා ලොකුවට කියලා ආයෙත් හොරෙම කසිපු පෙරන්න ගත්තා. ආ. ඔයා ඒකේන්තියටද එතකොට මාලෙන්ට කෑ ගැව්වේ? අනේ මේ මම්මාලන්ට කෑ ගැහුවේ මාලන් එක තිබ්බ කේන්තියට. හැබැයි ඉතින් ඔයාට මාලන් එකේ ඒ තරම් ලොකු කේන්තියක් ගන්න ඕනි නම් නැහැ. අන්න අම්මත් ඇහුවා අක්කර ඩෝංගීන් තියෙන ඇයි කියලා. මේ ඉතින් ඔයා මොකද කිව්වේ? මං කිව්වා ඉතින් සරලයි කතා. ඒක මොකටද කියන්නේ කී? මේ මං ඇත්තනේ කිව්වේ. ඉතින් මේ ඔයා කිව්වේ මේ මට කේන්ති ගිහලා තියෙන සරල කසිප් පෙරණ හිඳ කියලාද? सरागन मोन मरदे तीन हिंग आयकर आयकर इवरा इवरा तीबुना तीबुरा
ඇත්තකින ඇත්තකින එමෙකත් තිබුණානේ ඔව් ඔව් තිබ්බා හරිනේ යප්පා ඔක්කොටම වැඩි අමාරු තිබිලා තින්නේ මෙයාටනේ එයි මාලට කෑ ගහපගද ප්‍රශ්නේ නෑ 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 මට ඔයා කාට කෑ ගැහුවත් කිසිම ප්‍රශ්නයකුත් නෑ කිසිම අදාළත්වයක්වත් නෑ හැබැයි මගේ අක්කා තමන්ගේ ආත්ම ගරුත්වය නැති කර ගන්නවට මම කැමති නෑ කහතුඩුවෙන් කයක් ගන්න මිලියන 3ක් ලෑස්ති කරන් අපිට කතා කරන්න ප්‍රයිම් ගෲප් දීගබ ඔව් කැගුල අරි ආයි සර් හයි මුදලාලි මුදලාලිට අපේ අදවත් අදවත් දෙනෝ 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 හරි හරි දැන් දෙන්නද දැන් ඈ දැන් දෙන්නද නෑ 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 දැන් එපා දැන් ඕක අරගෙන මට තියාගන්න තැනකුත් නෑනේ එහෙම නැති ඉස්සෙල්ලා මගේ හදවත ඔබට දෙන්න ඕනේ ඊට පස්සේ ඉතින් උඹ ඒක මං ගන්න ඕනේ වාඩියන්කෝ වාඩියන්කෝ ඉතින් මරුනේ දෙන්න මුදලාලිගේ හදවත දෙන්න කිසි අවුලක් නෑ මුදලාලිගේ හදවතින් උස්ම ගන්න තියනවා කියන්නේ නේ බා ඒ සුපිරියෝයි අතිසාර්ථකයි මේ පාර තමයි සරා කියන එක සුපිරියටම කෙලවගන්නේ. අහ සරාඩ දීලා තියන්නේ සරාඩ දීලා දෙන්න මල් සරා වෙන්න දීලා තියන්නේ සරාඩ මුදලාලි. හැබැයි මේමයි. දැන් ගිය පාරෙන් බලා මාස්ටර්යාගේ නාට්‍යයට ගිහිල්ලා බූරුව වගේ ගල් ගැහුවා. ගල් ගහලා මගේ පැටි රෝල් කෙරුවා. දැන් මේ පාර මොකද වෙන්නේ කියලා කියපන්. ඈ මේ පාර මොනවත් වෙන්නේ නැහැ මුදලාලි. මුදලාලිගේ පටි රෝල් වෙන්නෙත් නෑ අපේ පටි රෝල් වෙන්නෙත් නෑ වැඩේ ආයි සුපිරියටම කරා මුදලාලියා මොන දැන් ප්‍රතිඵල හිමීට එන්න පටන්ගෙන තියෙන්නේ අන්න හරි හැබැයි මුදලාලි මේ පාර ප්‍රතිඵල එන්නේ තැපෑලේ හිමීට හොරෙක් වගේ හිමුකුදි හොරෙක් වගේ ඒකද අපේ කැකුලාගේ ප්ලෑන හැටි මුදලාලි මේ සැරේ රසායනික අවිප්‍රහාරයක් දීලා තියෙන්නේ අපි ඈ රදිය අපි අතින් පයින් බැලුවා බෑ බෑ පොළුවලින් බැලුවනේ පේල් පිස්තෝල වලිනුත් බැලුවා බඩු මාට්ටුනා ආ දුන්නා රසායනික අවිප්‍රහාරයක් බලන්න සුපිරි කියන්නේ ආය සුපිරියටම වැඩ කරනවා අවුව ඉතින් ඒක වැඩ කරයි කියලා හිතන හින්දා තමයි මම මෙහෙම උඹලට සලකන්නේ නැත්තම් ඉතින් මේ මෝලේ ඉන්න හැටි කරේ කියලා බොණ්ඩ දෙන්න මට පිසු නෑ පවු නෑ මුදලාලි පවු නෑ ආය හෙට බලන්න පුළුවන් ආ රසායනික අවිය වැඩ කරනවා ආය ආත සර් බලන්න උහෙට මොකද වෙන්නේ හරි හැබැයි ඉතින් සර් වැඩේ පත් උනාට පස්සේ අපේ මන්ත්‍රීතුමාට අනම්මනම් ටිකක් කියලා එයා ලව්ව තද කරන්න ඕනි දැන් ටිකක් තියෙනවා හරි එරික ලස්සන්ට තද කරාට පස්සේ තමයි වැඩි සක්සස් වෙන්නේ බලමුකෝ බල මීට කලිනුත් ඔය කයිය ගැහුවට කිසිම වැඩක් හරියට කෙරුන්නේ නැහෙනි ඒකින්ද උඹලගේ වචන වලින් මං ඕනට වැඩිය මුසපත් වෙන්නේ නැන්නේ ගනි ගන්න හරි සර් කලු කාම
එඩින්බරු රසට ගුණට අධිපති. මේක ගඳයි නේ බා ඈ දැන් වෙනද කසිප්පු වල හිම ගඳක් ඇවිල්ලා නැහැ නේ අපි නවත්තපු බම්බුව නවත්තලම තිබ්බනම් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ එස්කේ සිරිසේන කිව්ව මතකද අමුතු සරක් එනවා කියලා ඉඹලට මතකද ඒ උනාට උගුරට මේක පාර වක් කරගත්තේ සරක් ආවන රසතු නැසෙන් නුන්නේ සරා ඕනේ බා ඒ කතාවත් ඇත්ත ඌ රහේ අවුලක් තියනවා කියලා කිව්වේ නෑ තාංග මොම මේක බීලා බලන්න හා හා ඒතොට ඉස්පිරිතාලෙන් ආසයිද නෑ ටිකක් තොල ගාලා බලන්න ඇති වෙයි ෂි मुनादे ඇත්තටම අපිට මූණ දෙන්න මූණක් ඉතුරුලා නැහැ නේ බං මේ වෙලාවට අපි කරන්න ඕන හොඳම විස්තරය තමයි මූණාංගයේ මේ ගමේ මාර්විණ එක මේ බෝ පතල් රස්තාවට එනවා නම් මාත්‍ර වෙන්න නෑ 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 මේ බළු වැඩේ කරපියම හොයා ගන්න ඕනේ බං යකෝ අපි මේ ගමේ මෙච්චර කල් කසිප් පෙරුවා මේව සීන්යක් වෙලා නැහැ නේ කවදාවත් මේ අමයි මෝ ගිහිල්ලා කමේ වටේ රමුවක් ගිහිල්ලා පොඩි ඔත්තෝ බලෙන්නද මට අපිට මොකාට මොනවද ලගිට වෙන්න පුළුවන්නේ අඩුවන්නේ ඒක නම් හොඳයි බා මේ නම් ඩබල් එකේ ගිහිල්ලා වරෙන් පැලවෙන්න එපා හොඳේ පරිස්සම ගිහිල්ලා වරේ කසිප්පු විස වෙලා හත් අට දෙනෙක් ඉස්පිරිතාලෙට ගියාට පස්සේ ඉස්පිරිතාලෙන් අනිවාර්යෙන් පොලිසියට කෝල් කරනවා. ආයෙම නැගිටම. ඉන්න බං. බං යකෝ පොලිසිය එනවා. පොලිසිය? ඔව්.